UNP Hambantota District Parliamentarian Sajid Premadasa says the government's poor human rights record has paved the way for international organizations to interfere in Sri Lanka's internal affairs. Ape rate jeevathana laksha 200k janathawage manava civil deshapalana aarthika samaji aitihasikam ullanghane karala rate vyavasthawa kada karannata me vartamana aanduwa katayutu karana. Thawat patthakin ඒ උල්ලංඝනය කිරීම දඩමීමා කරගෙන ඉලක්ක කරගෙන විදේශීය සංවිධාන සහ බලවේග තම තමන්ගේ පුද්ගලික ඕනෑපාකම් සපුරාලීම උදෙසා අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගන්න තත්ත්වයක් අද බිහි වෙලා තිබෙනවා. මේ ඇඟිලි ගැසීම මේ පූර්ණ වගකීම බාර ගන්න ඕනේ මේ වර්තමාන අපිට අවශ්‍ය නැහැ විදේශිකයින්ගේ උපදෙස් අපේ රටේ ජනතාවට සේවය කරන ආකාරය ගැන සුද්ධන්ගෙන් අපිට පාඩම් අවශ්‍ය නැහැ. ජාත්‍යන්තර සංවිධාන අපේ රටට පාඩම් උගන්වන්නට පෙර මේ රජයට තිබුණ වගකීමක් ජනතාවගෙන් පත්වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී රජයක් හිටියද ජනතාව වෙනුවෙන් කරන්න තියෙන යුතුකම් ටික ඉෂ්ට කරා. අන් දකින්න එක බරපතල වරදක් හිටියා. However, Premadasa, citing the UN Charter, told reporters that only the Security Council has the power to intervene in matters within the domestic jurisdiction of any state. Premadasa said such panels can only be appointed by the Secretary General under regulations established by the General Assembly. මහලේකම්වරුන් තෝනෝන විදිහට මේ තම තමන්ගේ විශේෂඥ මණ්ඩල උපදේශක මණ්ඩල එහෙම බිහි කරන්නට එහෙම කිසිම අයිතියක් නැහැ. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා කියන්නේ ඉන්ටර්නැෂනල් සිවිල් සර්වන්ට් කෙනෙක්. ඉන්ටර්නැෂනල් බියුරෝක්‍රැට් කෙනෙක්. ජාත්‍යන්තර රාජ්‍ය සේවකයෙක්. සමාජික රටවල්වල ඒ පරිත්‍යාගවලින් නඩත්තු වෙන සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ. ඒ නිසා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඒ අනුගමනය නොකරපු එක ගැන තමයි මගේ තියෙන විරෝධය. මගෙත් මගේ පක්ෂේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා තමන්ගේම සංවිධානයේ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම සහ මුලින්ම උල්ලංඝනය කරලා තිබෙන්නේ මේ ක්‍රියාවතුලින්. එහි ඒකමතික තීන්දුවක් තිබෙනවා නම් ලෝකේ ආරක්ෂාවට සහ සාමයට පටහැනි යම් ක්‍රියාවක් සිදු වෙනවායි කියලා ඒ හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට මැදිහත් වන්නට පුළුවන්. නමුත් මම මතක් කරන්න කැමති මේ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නය පිළිබඳව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ කිසිම අනුමැතියක් ලැබිලා නැහැ. යම් කිසි කාර්යභාරයක් සඳහා යම් කිසි කණ්ඩායමක් පත් වෙනවා නම් ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නට ඒක එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා සම්මේලනයේ ඒ කියන්නේ ජෙනරල් ඇසම්බ්ලි එකේ තීන්දුව తీරන දිනේ